ඔබ තේරුම්ගෙන තියනවාද සිතුවිලි සිතට බරක් බව? සිතුවිලි උපදවන සිතම ඒ සිතුවිලි වලින් පෙළෙනවා. සිතට සිතුවිලි අපහසුයි. එහෙම තිබියදී ඇයි අප කොතෙකුත් සිතුවිලි ජාලයේ සැරිසරන්නේ? අප මෙහෙම කීවාට බොහෝ දෙනාට මෙය වැටහෙන්නේ නැහැ. කෙනෙක් කියාවි, ඇයි සුන්දර සිතුවිලි තියෙනවා, සැප සිතුවිලි තියෙනවා කියලා. පැහැදිලිවම සෝකී සිතුවිලි, අමනාප සිතුවිලි, කලකිරවන සිතුවිලි සිතට පීඩනයක් වෙනවා. එහෙම වුණත් සමහරු ඒ සිතුවිලි ජාලයේ ගැලී සිටීමට කැමති, සෝකේ ගැලී සිටීමට කැමති. සිතුවිලි සැප වුවත් දුක් වුවත් සිතට පීඩාකාරී. මේ තේරුම් ගැනීම ඉතා වැදගත්. සැප සිතුවිල්ලක් කියන්නේ ආසාව, සුඛ කාමය මුල් කරගත් පරිකල්පනය. ඔබ තේරුම්ගෙන තියනවාද සැපයි හිතුවට ආසාව පීඩනයක් බව? ආසාව සිත නොසන්සුන් කරන අපහසුවක් බව. අප සිතිවිලිවල ගැලී සිටින්නේ එයින් යම් උත්තේජනයක් ලැබෙන නිසා. මේ හරියට වරක් අනුභව කළදී රස මතක් කර ගනිමින් නැවත නැවත ඒ සිතෙන් කනවා වගේ. ඇත්තටම ඉන් ලැබෙන පෝෂණයක් නැහැ. එය කල්පිත රසයක් පමණයි. මෙහෙම සිතිවිලිවල උත්තේජනය මත යැපෙන තරමට නිදහස් සිතෙන් ජීවත් වීමේ සුවය අහිමි වෙනවා. උත්තේජන මත යැපීම ආබාධිත තත්ත්වයක්. මට මේ මොහොතට එළඹිලා මේ මොහොතේ පූර්ණත්වය අත්දැකීමට නොහැකි නම් මම මානසික ආබාධිතේ. මට ජීවත් වෙන්න යමක උත්තේජනය ඕනේ. මම මීට එහා යන තත්ත්වයක් ගැන මීළඟට කතා කරන්න කැමතියි. සිතිවිලිවල පීඩනයෙන් සිත සමනය කරන ස්වභාව ධර්මයේ ක්‍රියාවක් තියෙනවා. එනම් නින්ද. ඔබ කරදරයක පීඩාවෙන් නින්දට යනවා. උදෑසන ඔබ නැවුම් සිතකින් අවදි වෙනවා. දින 7-8ක් යමෙකු කිසිම නින්දක් නැතුව හිටියොත් උමතු වෙන බව මනෝවිද්‍යාඥයෝ කියනවා. සිතට නින්ද අවශ්‍යයි. එහි ප්‍රතිකාරීය ගුණය නොතිබුණා නම් මිනිසුන් සිතිවිලිවල පීඩනයෙන් උමතු වන්න තිබුණා. ඒත් නින්ද සම්පූර්ණ ප්‍රතිකාරයක් නොවේ. ඔබේ කරදරය රාත්‍රී නින්ද විසින් සමනය කරනු ලැබුවත් එය උපවිඥාණයෙන් මැකී යන්නේ නැහැ. නින්ද කලේ උඩු සිතෙන් එය සමනය කර හැරීමක් පමණයි. උපවිඥානගත වූ ඒ කරදරයේ බීජය යම් යම් අවස්ථාවල මතුවෙලා ඒ කරදරය නැවත උපදවනවා. ඒ කරදරය එතකොට හෙවනල්ලක් වගේ ඔබ පසුපස එනවා. මෙහෙම උපවිඥානේ දුක්ඛ, මෝහ, භය, රාග බීජ ලෙස කාලයක් තිස්සේ එකතු වෙනකොට ඔබේ ස්වභාවික මනුෂ්‍යත්වය නොදනුවත්තම විකෘති වෙනවා. මා තරුණ කාලයේ ආශ්‍රය කළ ප්‍රිය මිතුරන්, සුන්දර ගතිගුණ තිබූ මිතුරන් වසර 20කින් 30කින් පමණ යලි මුණ ගැසුණු විට ඔවුන් අශෝභන පුද්ගලයන් වෙලා සමහර විට යලි ආශ්‍රය කරන්න බැරි තරමට විකෘති වෙලා. කවුද දන්නේ මාද එසේම විකෘති වෙලාද කියලා? දැන් මෙහෙම සිතේ ඇති වුණු විකෘතිය සමනය කරන ස්වභාව ධර්මයේ තව ප්‍රතිකාරයක් තියෙනවා. එය නින්දට එහා ගිය ප්‍රතිකාරයක්. ඔබ එය සොයාගත්තොත්
විකෘති නොවි සහජ මනුෂ්‍යත්වයේ නැවුම් බව රැකගෙන ජීවත් වන තුරාම සිටිය හැකි. කුමක්ද ප්‍රතිකාරය? සිතිවිලි ජාලයේ ඇතිවන විෂමතාව සමනය කරන යම් විසුද්ධිකාරක ශක්තියක් විඥානයේ තුල සහජයෙන් පවතිනවා. ඒ හුදෙක් අභිලාෂී විශ්වාස මාත්‍රයක් නෙවෙයි, කෙනෙකුට සැබවින්ම සොයාගත හැකි දෙයක්. මේ විසුද්ධි ශක්තිය මා කැමති මෙහිදී සහජ සමාධිය යන වදනින් හඳුන්වන්න. දැන් සමාධිය කීවාම අපට හැඟෙන්නේ එය යම් ආයාසයකින් පැමිණිය යුතු, පවත්වා ගත යුතු ධ්‍යානයේ වැනි තත්ත්වයක් බවයි. ඒත් සහජ යන විශේෂණයෙන් හැඟවෙන පරිදි එය ස්වභාවික වූ निराයාසී තත්ත්වයක්. මනස නිරවුල් කරන, සමනය කරන එවැනි විශේෂ ශක්තියක් සහජයෙන් අපට නොතිබුණා නම් අප මනස අවුල් කරගන්නා හැටියට උන්මත්තක වීමට තිබුණා. ඔබ දන්නවා ගලා යන දිය පහරකට කසල දැමුවාම ඒ ආපසු පිරිසිදු කරගැනීමේ හැකියාවක් ඒ දිය දහරට තියෙනවා. ස්වභාවික පරිසරයටත් එහෙමයි. මනසටත් ඒ වගේම එහි ඇති වෙන කිලුට පිරිසිදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ශක්තිය දැනට ක්‍රියාත්මක වෙන්නේ අප නොදනුවත්ව අවිඥානිකව. අපි කවුරුත් අවිඥානිකව ක්‍රියාත්මක වන මේ සහජ ස්වභාවය අත්දැකලා තියෙනවා. සිතේ ඇතිවන කටුක පීඩාකාරී මනෝභාව කාලය සමග සමනය වෙනවා. ඒ පෙරකී සහජ සමාධිය අවිඥානිකව ක්‍රියාත්මක වීම නිසායි. ඇතුළතින් අවිඥානිකව ක්‍රියා කරන මේ ශක්ති මූලාශ්‍රය කෙනෙකුට සවිඥානිකව අනාවරණය කරගත හැකි. ඒ සංසිද්ධිය නම් සහජ සමාධියට පත්වීම. එහිදී මනස එය නිපදවන සිතිවිලි ජාරය උරා ගන්නවා. උරාගෙන ඒවායේ තියෙන භාව මකා හරිනවා. ඉන්පසු ආපසු මනසට එන විට ඔබට දැනෙනවා මනස ප්‍රකෘතිමත් වෙලා තියෙන බව, නැවුම් වී තියෙන බව, එහි විෂමතා සමනය වී ඇති බව. එවිට ඔබට කාලය විසින් ඒවා මකා හරින තුරු සිටීම අවශ්‍ය නැහැ. ජීවිතයේ යම් ස්වභාවික සුවයක් තියෙනවද, එය බහුලව අත්දකිමින් ජීවත් වීමට නම් නිරන්තරයෙන් කිලිටිවන මනස ප්‍රකෘතියේ විසුද්ධියට පත් කරගත යුතුයි. ඊළඟට ඇතිවන ප්‍රශ්නය, සහජ සමාධිය කියලා මනස ප්‍රකෘතිමත් කරන, පිරිසිදු කරන යම් තලයක් තියෙනවාද, කොහොමද එය අනාවරණය කරගන්නේ? එහි මූලික ප්‍රවේශ අපි කෙටියෙන් විමසා බලමු. එහි පළමුවන පියවර වන්නේ පළමු කොට තමාගේ මනස වික්ෂිප්ත නොවන ආකාරයට ජීවත් වීම. එකපසකින් මනස අවුල් වෙන ලෙස ක්‍රියා කරමින් අනෙක් පසෙන් ඒ නිරවුල් කර ගැනීමට උත්සාහ කිරීම නිරර්ථකයි. කවර හෝ ආධ්‍යාත්මික වෙනසක් පළමුව ආරම්භ කළ යුතු වන්නේ තමාගේ එදිනෙදා චර්යාව කෙරේ. දෙවන පියවර නම් සිතිවිලි අතර සැරිසරමින් සිටිනවා වෙනුවට හැකිතා සිතිවිලි වලින් නිදහස් වූ, සිතිවිලි නැති සිතකින් ජීවත් වීම. ඔබ කිසිම සිතිවිල්ලක් පසුපස නොයනකොට ඔබ අවදි වෙනවා වර්තමාන මේ මොහොතේ යථාර්ථයට. වර්තමානයට අවදිව සිටින විට සිතිවිලි නැහැ. තුන්වන පියවර, සිතිවිලි සංසිඳවා ගනිමින් විඥානයේ ගැඹුරුම නිශ්චල තලය නිරාවරණය කර ගැනීමට ක්‍රියා කිරීම. එහිදී ඔබට වැටහෙනවා සිතිවිලි සංසිඳෙන තරමට ඔබ වඩාත් අවදියට පත්වන බව. මනස තුල සිතිවිලි ජාලයේ ඔබ සිටින්නේ යම් සියුම් නිද්‍රාවක. මෙහෙම තම විඥානයේ ගැඹුරුම නිශ්චල තලය
හෙලි කරගනිමින් යන යම් අවස්ථාවක යම් මොහතක පූර්ණ නිශ්චලතලය එවත් සහජ සමාධිය නිරාවරණය වීමට ඉඩ තියෙනවා.